देवाल कराने मट किसी में आवश्यकतावयक न है निवेदिके कुगे खारे बारे निवेदिले से हसुरुएन ओहु एतिन में दक्ष कलाकारुए की समाज माध्य हरहा कुन हर पवेलट ओप दूप पवेलट एहागी बहु देखल है कि बाव साक्षुदा से ओपकल ओहु समाजीय प्रश्न इसमतु करन धनात्मक आकल्प समाज गत करन तोते नक निर्माणे कला ओ नामिन लाहिरु मुदलिगे ए निहितमानी सन्निवेदकया समगाय मी कथा बहा मे दवासल मुकद करानी मे दवासल अतिशय कार्य बहुलाय हर टीवी नालिकावे देनट करगिन यान सा इदिरियट करन बलापुरुत्वे निन्न वेड कटियुतु सलसुम करमिन निन्नवा स्टैंड बाय विद लाहिरु वेडसटहन्न मे दवासल इता होदिन करगिन यानवा जनमाध्य क्षेत्रयेट पिविसुनु मूल काले इंदलम ओबे दक्षतावयेट सरिलेन मग पेन्वीमक हसिरवीमक योमु किरीमक ओबट लबुन कियला हितनवद अनिवार्येन्म मुलिन्म मम लमा शिल्पियेक विदिहट महानुवर කඳුරට සේවයට සම්බන්ධ වුණා මම අධ්‍යාපනයේ ලැබුවේ මහනුවර වාරිය පොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඒ වකවානුවේදී නන්දා රඹුකෙල්ල ප්‍රේමලාල් ජයසිංහ වැනි අයගේ ගුරුහරුකම් ලැබුණා මට වයස අවුරුදු 6 දී වගේ මම මුතුහරට සම්බන්ධ වුණා එහිදී ලලිතා සරිබද්‍ර ගුරුවරිය යටතේ බොහෝ දේවල් ඉගෙන ගත්තා ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියට සම්බන්ධ වුණා එහිදී හසිතා ගුණරත්න නැන්දාගෙන් ගුරුහරුකම් ලැබුණා ඇය මාව පුහුණු කළා ළමා නිවේදකයෙකු ලෙස සියලු තැන්හිම මට නිසි මග පෙන්වීමක් ලැබුණා හැමෝටම මේ වගේ අවස්ථාවසා නිසි මග පෙන්වීමක් ලැබෙන්නේ නැහැ නමුත් එතනදී මම වාසනාවන්ත වුණා වෘත්තිමය ජීවිතයකට එළඹුණ පසුව හේම නලින් කරුණාරත්න මහතා මගේ මුල් ගුරුවරයා බවට පත්වෙනවා ගුරු මුස්ටියෙන් තොරව ඔහු මට සියලු දේ ඉගැන්නුවා මාධ්‍ය ජීවිතය තුලදී බුද්ධික කුලසේකර රංග කලන්සෝරිය තනුජා ජයවර්ධන වැනි බොහෝ පිරිසක් මට ගුරුවරුකම් ලබා දුන්නා ඔවුන් සියලු දෙනාගේ කැපවීම ලංකාවේ ප්‍රධාන මාධ්‍යට අභියෝගයක් प्रधान माध्य तुन देव समाज माध्य वेत गेन पुलवान मट्टमकट निर्माण करगान हेतु नाकिल मंग विश्वास करनवा लंकावे प्रसिद्ध नालिकावक याम काल सीमा वाक वेडकरला एक वरम नालिकावे निवत्तिला समाज माध्य वेत यमुएन तीरने कले आए මම විශේෂයෙන්ම කියන්න ඕන ලහිරු මුදලිගේ කියන පුද්ගලයාව නිර්මාණය කළේ ස්වර්ණවාහිනී නාලිකාව. ඔවුන් මගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න බොහෝ අවස්ථාවන් ලබා දුන්නා. අවුරුදු 13ක වගේ කාලයක් මම ස්වර්ණවාහිනී වැඩ කළා. ඒ තුලින් මට ගොඩාක් දේවල් ලැබුණා. ඒ වගේම මට යම් දෙයක් කරන්න ඕනේ නම් මේකේ අවදානම ගන්න මම බය වෙන්නේ නැහැ. මොකද මට මං ගැන විශ්වාසයක් තියෙනවා. ස්වර්ණවාහිනී මට ලබා දුන්න දේවල් සහ සමානව මගේ පූර්ණ දායකත්වය මම ඔවුන්ට ලබා දුන්නා. ඊට පස්සේ මම තීරණය කළා මගේම කරන්න ඕනි කියලා මම බොහොම ගෞරවාන්විත ස්වර්ණවාහිනියට සමු දීලා මගේ අභිප්‍රාය සපුරා ගත්තා ඒ විදිහට තමයි හරි ටීවී ක්‍රියේෂන් කියන නිෂ්පාදන ආයතනය පටන් ගත්තේ ඒ හරහා ඔබට ආර්ථික මේ ලාභයක් ලැබෙනවද ආර්ථික ලාභයක් තියෙනවා ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සඳහා තමයි විශාල අනුග්‍රහයකින් පිරිසක් එකතු වෙලා ඉන්නේ විශාල වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් ලබා දෙන්නේ ඇතැම් මාධ්‍ය ආයතන ඒ වෙනුවෙන් වෙනම පිරිසක් යොදවලා තියෙනවා ඒ දේවල් කළමනාකරණය කරගන්න නමුත් ටීවී සමාජ මාධ්‍ය නාලිකාවේ වුණත් විශාල අනුග්‍රහයකින් පිරිසක් අපි සමග සෘජුවම සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන්ගේ අනුග්‍රහයකත්වය ලබා දීලා තියෙනවා. ඔබේ YouTube නාලිකාව තුල අසභ්‍ය දේවල් සහ ඕප දූප වලට එහා ගිය බොහෝ දේවල් කතා බහට ලක් වෙනවා. එහෙම කතා බහකට සුදුසු පුද්ගලයෙක් තෝරා ගැනීමේ සලකා බලන විශේෂ කරුණු මොනවද? මට හැමෝම කරන දේ කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම සමාජ මාධ්‍ය තුල වෙනස් දෙයක් ඇති කළා. එහෙම කරපු නිසා තමයි අද ඔයා මේ समाज माध्य तुले नामा गोड़ नगुने पिलिगेनीमा क्लेबुने समाजे वेसिन इहलीमा पिलिगा चारितमे वेड़सरानु संबंध वेन्न में तुले तीन गुनात्मक बावे अंतर गाते सा प्रमितिये निसा वेड़सरान संदा हा पुद्गलेक थोरा गेनी में दी आपे ओन पिलिबंदव अधीक्षने करनवा ए संदा वेनम पिलिसा किन्नवा ओन गे लेबन थुरु थुरु वली नपी सेलसुम करनवा मुनुवाद वेड़सरान तुले काता बाह करान ओनी कियला एत्तरम लांकावे प्रधान माध्य आयतर वलिंगवत एहम कंडायमक नह නිෂ්පාදක වරයාට හිතන කෙනාව තමයි අඩෝ පුරවන්න යොදාගන්නේ. අපි යම් චරිතයක් තෝරගත්තට පස්සේ ඔහු ඇය පිළිබඳව යම් ප්‍රමාණයක් කතා කරලා 150ක් වගේ තියාගන්නවා සමාජීය කරුණු සහ කාලීන ගැටලු සම්බන්ධව. ප්‍රේක්ෂක අවධානය යොවුණු පිරිසක් ඔබේ වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්නේ නාලිකාව ප්‍රමෝට් කරගන්නද? ඒක මෙහෙමයි. ප්‍රේක්ෂක අවධානයට යොමුණු පිරිස වැඩසටහනට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ මගේ නාලිකාව විතරක් නොවේ ප්‍රධාන නාලිකාවලුත් උත්සාහ කරනවා. නමුත් ඔවුන් විශේෂ
විශේෂයෙන්ම මගේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ මම අර කලින් කිව්ව හේතුව නිසා. මගේ නාලිකාව ප්‍රොමෝට් වෙනවා. නමුත් අපි නාලිකාව තුළ කතා බහ කරන්නේ නොවැදගත් දේවල් නම් නොවේ. නිරන්තරයෙන්ම කතා කරන්නේ අවධානය යොමු කළ යුතු ප්‍රේක්ෂකයන්ව උද්දීපනය කරන අභිප්‍රණය කරන කරුණු පිළිබඳවයි. මේ වැඩසටහන සමග සම්බන්ධ වුණු බොහෝ පිරිසක් බලාපොරොත්තු නොවූ විදිහට ඔවුන්ගේ ප්‍රතිරූපයට ආකර්ෂණයක් එකතු කරගන්න සමත් වුණා.